අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපතිගේ රාජසුන කතාව මල්ලතු අනුනා හිමියන්ගේ පැසසුමට ජාතික නිදහස් දින සමරුම සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව යටතේ පැවැත්වීමට සැලසුම්. හබුතලේ ගුවන් අනතුරින් මිය ගිය ගුවන් හමුදා සමාජිකයින්ගේ සිරුරු අද ඥාතීන්ට. ප්‍රදේශ රැසක රියානතුරු පස් දිනක ජීවිතක්ෂයට තවත් පිරිසකට තුවාල. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. හපුතලේ තඹ පිල්ල ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදා නිලධාරීන් සිවුදිනාගේ මෘත ශරීර අද පවුලේ ඥාතීන් වෙත බාරදීමට නියමිතව තිබෙනවා. රජයේ රස පරීක්ෂක නිලධාරීවරයා ඉදිරියේ අදාළ මෘත ශරීර එම ස්ථානයෙන් ඉවතට ගත් අතර එම මෘත ශරීර බදුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා. හපුතලේ අයිස් පිල්ල තඹ පිල්ල ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂක කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා. බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂක ඉදිරියේදී මියගිය සිවුදිනාගේ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවතට ගත් අතර සුන්බුන් අතර සිර වී තිබූ සිරුරු දෙකක් ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා. අදාළ මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර මෘතදේහයන් බදුල්ල රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු ලැබුවා. මෘතදේහයන් අද ඥාතීන් වෙත බාරදීමට නියමිතයි. අදාළ ගුවන් අනතුරෙන් මියගිය බලගන නායක WAMBNB වීරබැද්ද මහනුවර හන්දාවල පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගම්පොල හන්දියාදෙනිය ප්‍රදේශයේ පදිංචි බලපන්ති ලුතිනන් KMDL කුලතුංග මහතාද අනතුරින් ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් සැරයෙන් DWRW කුමාරද අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු තිස්ස මහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නායක ගුවන් බට NLD හෙට්ටිආරච්චිගේද මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු මාතර වෙළඳගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පත්කළ කමිටු වාර්තාව කඩිනමින් ගුවන් හමුදාපතිවරයා වෙත බාරදීමට නියමිත බව ගුවන් හමුදා ප්‍රකාශක ගුරුප් කපිතාන් ගිහන් සෙනවිරත්න මහතා සඳහන් කළා. රට වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන යහපත් තීන්දු තීරණවලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේද සහය ලැබුණහොත් සෞභාග්‍යමත් රටක් නුදුරේදීම අපේක්ෂා කළ හැකි බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමලධම්ම හිමියන් පවසනවා. වෙන රාජාසන කතා කරන අවස්ථාවේදී ඒ සඳහා උපයෝගී කරගත් ඒ සියලු දේවල් මෙතුමා අටහැරිය. රටේ තියෙන දරිද්‍රතාවය තවත් වැඩි කිරීම නෙමෙයි අඩු කිරීමේ අභිලාෂයෙන් යුතුව එතුමා ඒ කාර්යභාරය ඉෂ්ට කළා. ඒ වගේම එතුමාගේ රාජාසන කතාවෙන් ලංකාවේ දුප්පත්කම, රැකියා විරහිත බව, අධ්‍යාපනයේ අඩුපාඩුකම්, අනිකුත් කෘෂිකර්මයේ තියෙන අඩුපාඩුකම් මේ සියල්ල එතුමා කැටිකොට දැක්වුවා. එම දක්වලා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එතුමාගේ අවධානය මුළු පාර්ලිමේන්තුවටම මතක් කර දුන්නා. මේ වෙලාවේ අපි අගය කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මේ
දෙඩනාම මේ රටේ යහපත උදෙසා කටයුතු කිරීමට තමයි දෙඩනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණා. සජිත් ප්‍රේමනාථ මැතිතුමා විපක්ෂ නායක වුණා. මෛත්‍රී ලංකාවේ එහෙම මීට පෙර වෙලා නැහැ. මේක බොහොම වටිනා දෙයක්. ජනාධිපතිතුමා යම්කිසි රටේ යහපතක් උදෙසා කටයුතු කරනවා නම් ඒ යහපත උදෙසා ගරු සජිත් ප්‍රේමනාථ මැතිතුමාගේ සහාය ලබා දුන්නොත් මේ රට ඉතා ඉක්මනින් දියුණු රටක් බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. දරිද්‍රතාවයට වැඩි තිබෙන රට ගොඩ ගැනීමට ඔබ දෙපළ ඇතුළු මුළු පාර්ලිමේන්තුවම කටයුතු කරන්න කියලා. සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ 72 නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික දින උත්සවයේ සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීමක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ ජාතික දින උත්සවය පැවැත්වීමට එහිදී තීරණය වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගී වන සංඛ්‍යාව 30%කින් අඩු කිරීමටත් තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් ඊට සහභාගී කරවා ගැනීමටත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. තම ජීවිත නොතකා අනිත් අයගේ ජීවිත බේරාගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනමද ජාතික දින පෙළපාලිය සඳහා එක්වීමට අවසර ඉල්ලා ඇති බැවින් ඊට අවස්ථාව සලසා දීමටද තීරණය කෙරුණා. ජාතික දිනයේදා සෑම නිවසකම ජාතික ධජය සෙවීමටත් රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප්‍රයෝජනවත් පැලයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්න ලෙසද අග්‍රමත්වරයා මෙහිදී දැනුම් දුන්නා. විශේෂයෙන්ම මහජනතාවට බාධා නොවන අයුරින් උත්සව භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම, රථවාහන හැසිරවීම මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු පැවැත්වීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු ඇතැයිද මෙම හමුවේදී අග්‍රමත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේදී බලගතු නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ඇති කිරීම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. මේ බලන්න ඕනේ වදන් වලින් නෙවෙයි, වචන වලින් නෙවෙයි, ක්‍රියාවෙන් මොනවද ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ අවුරුද්දේ තියෙන බලගතුම අභියෝගය තමයි රජයේ ආදායම වගේ තුන්ගුණයකට ආසන්න වියදමක් තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැටුප් බිලයි, ඒ වගේම ණය පොලියයි ගෙවා ගන්න රජයේ ආදායම මදි. ඉතින් ඒ නිසා අපි බලන් ඉන්නවා ඒක කොහොමද මේ මූල්‍ය කල්පනාකරණය අනාගතයේ සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනවා, ඒකට සූදානම් වෙන්න ඕනේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායක හැටියට, තරුණ විපක්ෂ නායකයෙක් හැටියට ශක්තිමත්ව විපක්ෂයේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුළ ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මහ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම නව ප්‍රතිපත්ති මාලාවක් එක්ක නව සංධානයකින් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ඉදිරිපත් විය යුතුයි. ඒ සඳහා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා. මහමැතිවරණයේදී බලගතු නියෝජනයක් පාර්ලිමේන්තුවට ලබා දීම තමයි අරමුණ. දැන් ඔබතුමාලා මේ මහමැතිවරණය ජයග්‍රහණය කළත් මේ ජනාධිපතිවරයාට ඒක කටයුතු කරන්න මේ මෙහෙමයි, ඒක ජනතාව තීරණය කරයි කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි හැම දෙයකටම විරුද්ධ වෙන ක්‍රියාදාමයක නියැලිය යුතු නැහැ. සුදුසු දේවල් වලට විරුද්ධ වෙමින් කටයුතු කිරීම තමයි ආණ්ඩු පක්ෂයක් ලැබුණත් විරුද්ධ පක්ෂයක් ලැබුණත් කටයුතු කළ යුත්තේ. මහබැංකු බැඳුම් කර සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට අවස්ථාව උදා වී ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මොකද වසන් කිරීම අපි දැන් දකිනවා, විවිධ නිලධාරීන් ඇවිල්ලා කියනවා මේ වසන් කිරීමට ඒ අය කරපු දේවල් විවිධ නිලධාරීන් පෙන්වලා දීලා තිනවා කොහොමද මේ වසන් කිරීම වෙන තැන්වලදී කරුනේ කියලා. ඉතින් අපිට පුළුවන් හොඳ විග්‍රහයක් කෙරුවා, හොඳට ඒ ගැන කටයුතු හොඳට දක්ෂ නිලධාරීන් දමලා ඒ හොයලා බැලුවොතින් අපිට පුළුවන් ඒ හොයාගන්න කොහොමද මේක කෙරුවේ, තවදුරට මේ නීතියේ රැහැනට ගේන පුළුවන් විදිහට අපිට සාක්ෂි එකතු කරගන්න පුළුවන් වේවි. මෙච්චර කල් අවුරුදු 5ක් තිස්සේ කිසිම නීතිමය කටයුත්තක් හරියට ගෙදිලා නැහැ. දැන් මම දන්නවා දැන් අපිට අවස්ථාවක් තියෙනවා ඒක හරිතැනට ගෙනියන්න. ඉතින් ඒකට සහායක් වශයෙන් ඒ තත්ත්වය නැවත වරක් අපිට ගන්න පුළුවන් විදිහට මම පොතක් ලියලා තියෙනවා. පොතක් ලියන එක ලේසි නෑ, පිටු 300 ගානක. ඉතින් ඒක ලියලා තියෙන්නේ ඒ වැඩට යොමු වෙන්නට පහසු වෙන විදිහට මම මේක කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක අනුගමනය කරලා මේ රජයේ අයත් ඒක හරියට අනුගමනය කරලා කිරුවොතින්
අපිට පුළුවන් වෙවි මේ අගමුල හොයලා ඒකේ වැරදිකරුවන්ට දඬුවම් කරන්න. ඒකට යන්නට අපිට දැන් මේ අවස්ථාව තියෙනවා. කවර තත්වයක් තුල වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන මහමැතිවරණයට ශක්තිමත් ලෙස මුහුණ දෙන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ප්‍රගතිශීලී වාමවාදී පක්ෂ 17ක් සමග තම පුළුල් සන්ධානයක් අපි අදාකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් එක් පොදු ජන නිදහස් සන්ධානය නම් වූ ඒ පුළුල් සන්ධානය යටතේ පොදු ලකුණකින් විශේෂම පුටුව ලකුණෙන් තරං කිරීම සඳහා ගිවිසුම් ගත වෙලා තිබෙනවා. මම හිතන්නේ ගිවිසුම් ප්‍රාකාරව කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වීම අවශ්‍යයි කියලා පිළිගන්නේ. කවර තත්ත්වයන් තුල වුණත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිමත් ලෙස මේ මැතිවරණයට මුහුණ දීම සඳහා කටයුතු කරනවා. සෙසු පක්ෂ කරන්න ඕනේ මූලික මැතිවරණදී මතුවෙච්ච ප්‍රධාන කාරණා විශේෂයෙන්ම බැඳුම් කරේ පිළිබඳ සංවාදය. ආර්ථික විද්‍යාඥයෝ කියලා දෙනවා බැඳුම් කරේ විපාකය නිසා තව අවුරුදු 30ක් යනකම් ලංකාවේ බැංකු පොලි අනුපාතය තව පාත දාන්න පුළුවන්කමක් නැහැ කියලා. මේක මහා විශාල ප්‍රශ්නයක්. ඒවා අපි සාකච්ඡා කළ යුතුයි. මේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු ඒ වගේම ආර්ථික ප්‍රශ්න ඒවා කතා කරන්න ඕනේ. මේ ලකුණක් අල්ලගෙන ලකුණ අරගද මේකද කියන කාරණාව නෙමේ වැදගත් වෙන්නේ. ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය. කළුතර උතුර පොලිස් වසමේ වාඩිමංකඩ මන්සන්තේදී කළුතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පදික මාරු මතින් ගමන් කරමින් සිටි පුත්කිරින් තිදෙනෙකු ගැටි අද උදැසන අනතුරක් සිදු වුණා. එම අනතුරේ වයස අවුරුදු 55ක් වූ කළුතර නුගගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූ අනෙක් පුත්කිරින් තිදෙනා ප්‍රතිකාර සඳහා පණදුර මූලික රෝහල වෙත තුරත් කර තිබෙනවා. වෑන් රථ රේදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 102 කිලෝමීටර් කණුවාසන්නේ අඟුලුගහ විලේවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ලිස්සා යමින් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයේ නිවතට පැන අනතුරක් සිදු වී තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ළංගම බස් රථයකට ඉඩ ලබා දීමට යමදී වෑන් රථය ලිස්සා ගොස් මාර්ගයේ නිවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරින් වෑන් රථයට දැඩි අලබහානි සිදු වී ඇති අතර අනතුරින් පසු වෑන් රථ රේදුරු අතුරුදන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ. දඹුල් ආර්ථික මධ්‍යස්ථානයට වටක්ක ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල් අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්කෝණියව ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී යාමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා. ලොරි රථයේ පිටුපස රෝද දෙකක් පුපුරා යාම හේතුවෙන් රියදුරට රථය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා ලොරි රථය මෙසේ පෙරළී ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙම අනතුර සිදුවන ආකාරය අසල පිහිටි ඉන්ධන පිරුම්හලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. කළුතර මොරොන්තුඩු මන්සන්දේ ඊයේ පසුරු සිදු වූ රිය අනතුරකින් පුත්කිරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ පසුරු 5:30ට පමණ මෙම අනතුර සිදු වුණේ බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ මොරොන්තුඩුව මන්සන්දේ ආසන්නයේදී. බණ්ඩාරගම සිට පැමිණි ත්‍රිරථ රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලිපිරවෝ ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී තිබුණා. එම අවස්ථාවේදී පාපැදියකින් යමින් සිටි 65 ඇවිරිදි පුද්ගලයෙකුද අනතුරට මුහුණ දුන්නා. අනතුරින් ත්‍රිරථ රථයේ ගමන්ගත් පුද්ගලින් තිදෙනා සහ පාපැදිකරු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කළා. අනතුර පිළිබඳ විමර්ශන සිදු කරන මොරොන්තුඩු පොලිසිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට මෙහිදී ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 7 දෙනෙක්, පොලිස් පරීක්ෂකවරුන් 18 දෙනෙකුද ඒ අතර වනවා. වග අක්කර 200කට පමණ ජලය සැපේන පලාගල පරවහගම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස එම ප්‍රදේශවාසීන් වග කිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පරවහගම ප්‍රදේශයේ තිය මෙම වැව එම ප්‍රදේශයේ තිය වග අක්කර 200කට පමණ ජලය සැපේනු ලබන ප්‍රධාන ජල මූලාශ්‍රය වන බව ප්‍රදේශවාසීන් පවසනවා. පසුගිය රජයේ සමයේ රුපියල් ලක්ෂ 81ක වියදමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළද එකල මෙම වැව නිසි ප්‍රමිතියකට අනුව ප්‍රතිසංස්කරණය වී නොමැති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. හොරවව හදලා තියෙනවා. ඒ හොරවවත් තියෙන වැව මැද මේක මේ නට් එක දාලා නැහැ. මේ දොර නිකම්ම තියෙනවා. ඉතින් මේවා මේ මෙහෙම කරලා නම් හරියන්නේ නැහැ. අපිට මේක නිසි විදියට හදලා දෙන්න කියලා තමයි මම ඉල්ලා හිටින්නේ. අර ඔය තියෙන්නේ මේ වැවට වැඩ කරනවා මැසින්නම ඔය තියෙන්නේ මම දාලා දෙනවා. තාම මැසින් කොටසක් දෙන්නවා. අපි දන්නේ නැහැ හොරේ පටවා දියා යන්න. අපි අහනකොට මේ වැඩ ඉවර නැහැ. අය ඇවිල්ලා වැඩ කරනවා. නමුත් අපි අවසානව දන්නේ මෙයාලා අඩුව තියෙනවා මඩුවේ පටවන්න අපි දන්නේ නැහැ කවුරුවා. වග කටයුතු ඇතුළු දෛනික පරිභෝජනයට ජලය සපයා ගන්නා මෙම පරවහගම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ වැඩ ගැන නිසැකව පත් වෙන්න බෑ. මොකද ගොඩක් අඩුපාඩු තියෙනවා. මිසි බලධාරීන්ට අපි දැනුම් දුන්නා. නමුත් එයාලත් වැඩි නොන්දක් දක්වේ නැහැ ඒ ගැන. ඉතින් අවුරුදු 25කට පෙර සංවර්ධනය කරන් පස්සේ කරේ නැහැ. අවුරු අබලංගලා තිබුණේ. පළාත් වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය ආරා ඉදින් මුදල් අනුමත වෙලා ලක්ෂ 81 බෝඩ් එකක් නගන්න ප්‍රධාන පාරේ දාලා තියෙනවා. එවනාට මේ වැව ලක්ෂ 81කින් කෙරුවද නැද්ද ගත්තත් නැද්ද කියන එක අපි දන්නේ නැහැ. දැන් අපේ මේ අක්කර ගණනට වගා කරගන්න මේ නිසි ජලය මේ වැවේ දරස් වෙලා නැහැ. මේ ටික අපිට නිසි ප්‍රමිතියට කරලා දෙන්න නැවතවත් කියලා අපි ඉල්ලීම් කරනවා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සහ පළාත් ආයුර්වේද කොමසාරිස්වරු දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී දේශීය ආයුර්වේද ශ්‍රේෂ්ඨත්වයට අදාළ ගැටලු සහ එම ගැටලු නිරාකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගත යුතු පියවර සම්බන්ධව මූලික වටේ සාකච්ඡාවක් මෙහිදී සිදු කර තිබෙනවා. වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක හටගත් ගින්නක් මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දී තිබෙනවා. අද අලුයම 5:30ට පමණ ඩුබයි සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් දෙදෙනෙකු ඔවුන්ගේ ගමන්මළු තුළ රැගෙන එන ලද විදේශ දුම්වැටි තොගයක් කටුනායක රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එහි දුම්වැටි කාටුන් 287ක් සහ ඇසුරුම් 192ක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බවයි රේගුව පවසන්නේ. කිරණොච්චේ තිරුනගර දකුණු ප්‍රදේශයේ තම ගොවිපළ පිරිසිදු කරමින් සිටි තරුණයෙකු විදුලි සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28ක් වන මංගලදේවන් විජයකුමාර් නැමැති තරුණයෙක්. රාජගිරිය ඔබේසකරපුර ආසිරි උයන ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ මූලිකත්වයෙන් චිත්‍ර නිර්මාණ රැසක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ අලංකාරී වෙනුවෙන් ප්‍රදේශයේ වැඩිහිටි සමග සහයද ඇතිවයි මෙම චිත්‍ර අලංකාරවත් ලෙස නිර්මාණය කර තිබෙන්නේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.